ඇත්තටම දැන් මීට මාස 6ක විතර පමණ ඉඳන් අකණ්ඩව ගෙන එන පනත් කෙටුම්පත් කීපයක් තියෙනවා. එකක් තමයි අපි දන්නවා පුනරුත්ථාපන අධිකාරී පනත පනත් කෙටුම්පතක් ගෙනාවා. එතකොට ඒකේ සම්පූර්ණ හරය බැලුවට පස්සේ අරගලකරුවන් අරගලයේ දෙන කෙනෙක් පුනරුත්ථාපන අධිකාරියට මැදිහත් වෙලා ඔහු මානසික රෝගියෙක් කියන පදනමින් පුනරුත්ථාපනය කරන්න පුළුවන් කියන වගන්ති අන්තර්ගත වුණා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයත් මැදිහත් වුණා. ඊට පස්සේ ආවා අපි දන්නවා විශේෂයෙන්ම මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලට අදාළව නියාමන අධිකාරී පනතක් කියන. ඒත් එතනදී ඒ සම්පූර්ණ පනත් කෙටුම් පද සලකා බැලීමේදීත් සම්පූර්ණයෙන්ම පල කරන ප්‍රවෘත්තියක් විද්‍යුත් මාධ්‍යක පල කරන ප්‍රවෘත්තියක් නැත්නම් වැඩසටහනක් නියාමනය කරන්න වෙනම අධිකාරියක් පිටවන ජනාධිපතිවරයා විසින් පත් කරනවා. එතකොට ඒකේ වගන්ති පුළුල් විග්‍රහ කරාමත් අපිට වැටහුණ දේ තමයි මේ මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කරන්න එන පනතක් කියන කාරණේ. ඊට පස්සේ අපි දන්නවා මාර්තු මාසයේ ත්‍රස්ත විරෝධී පනත ඒ ආකාරයෙන්ම ගැසට් කරා. ඒ සම්බන්ධයෙන් ආපු සමාජ විරෝධයත් එක්ක ඒක ආපස්සට ගත්තා. ඊට පස්සේ දැන් ආයි නැවත වතාවක් සැප්තැම්බර් මාසයේ ඉතාමත් කුඩා වෙනස්කම් ටිකක් එක්ක නැවත ඒ පනත ගැසට් කරලා තියෙනවා. ඊළඟට ඔබ කිව්වා වගේම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පතත් දැන් ගැසට් කරලා තියෙනවා. ඒතර මේ පෙළගත්තට පස්සේ දැන් මේ මොහොතේ සමාජයේ ඉන්න බරපතල ආර්ථික අර්බුදය මිනිස්සු විඳින්න තිබෙන මේ පීඩාවත් එක්ක නීති අවශ්‍යයි. මොන වගේ නීතිද අවශ්‍ය? ජනතාවගේ බර හැල්ලු කරන, ජනතාවගේ තවත් නිදහස පුළුල් කරලා මේ තියෙන දේශපාලන ආර්ථික හා සමාජීය අර්බුදයෙන් ජනතාව මුදවාගෙන ඉන්න නීති තමයි අවශ්‍ය. උදාහරණයක් විදිහට මේ තියෙන ආර්ථික පීඩනයට එරෙහිව සමූපකාර ක්‍රම වැනි ක්‍රම හඳුන්වා දෙන නීති අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ශුද්ධ මූල්‍ය පනත් වැනි පනත් ඇවිල්ලා අවසාන වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ණය බරින් මිදිලා ඉන්න මිනිසුන්ව ඒවයි මුදවා ගන්න නීති තමයි එන්න ඕනේ. නමුත් මේ දිගට මාපු නීති ගත්තට පස්සේ අපිට හඳුන්වන්න පුළුවන් තල දෙකක නීති ආවා. පළවෙනි එක තමයි අපි දන්නවා අරගලයක් තිබ්බා, අරගලේ සාර්ථකත්වයේ වගේම අරගලේ නිමානකල කාර්යභාරයක් එක්ක ජනතාව එක පැත්තකින් අරගලේ නිමානුවිච්ච කාර්යභාරයත් එක්ක යම් ප්‍රමාණයකට ගල් ගැහිලා ඉන්නවා. මොකද සාර්ථක අරගලයක් කරලා අවසාන වශයෙන් ක්‍රම වෙනසක් කරගන්න බැරි වුණා. ඊළඟට ඒ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වෙච්ච විකෘති ආණ්ඩුවක් තියෙනවා. ජනබලය ජනමතයක් නැති ජනාධිපති කෙනෙක් ඉන්නවා, ජනමතයක් නැති පාර්ලිමේන්තුවක් ඉන්නවා. ඒතර මේ දෙක අතර දීඝටනයක් තියෙනවා. හැමතිස්සෙම මේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා බලේ බයෙන් ඉන්නවා. මොකටද? දැවැන්ත අරගලයෙන් පස්සේ මේ ගල් ගැහිලා ඉන්න ජනතාව නැවත වතාවක් තමුන් බලාපොරොත්තු වුණු නිමානකල කාර්යභාරය සඳහා පෙළටෙයි කියලා. ඒක බිය. ඊළඟට ආර්ථික අර්බුදයේ බියත් එක්ක වුන් ඉන්නවා. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඉන්දියාව, චීනය, ඇමරිකාව මේ බල පොරේ ගොදුරක් බවට අපි පත් වෙලා ඉන්නේ. ඒක ඇතුලේ මේ ආර්ථිකයේ කරන්න වෙන ප්‍රතිසංස්කරණ සඳහා දැඩි ලෙස බලපෑම් කරමින් ඉන්නවා. රාජ්‍ය දේපළ විකිණීම, පුද්ගලීකරණය, ඊළඟට IMF කොන්දේසි ඉෂ්ට කිරීම, මේවා සම්බන්ධයෙන් බරපතල අර්බුදයක ඉන්නවා. ඒතර මේ පහුගිය කාලේ ගෙනාපු නීති සමුදාය ගත්තට පස්සේ තල දෙකක නීති තියෙනවා. එකක් තමයි ජනතාවට බියෙන් ගෙනෙන මර්ධන නීති, දෙවෙනි එක තමයි මේ ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා ගෙන නීති. එතකොට මේ සන්දර්භය තුළ මේ පනත් දෙක විග්‍රහ කරගත්තම ඉතාමත් පහසුයි ත්‍රස්ත විරෝධී පනතයන් කියන්නේ නිශ්චිතවම ඒකේ තුන්වෙනි වගන්තිය ගත්තට පස්සේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරගල සිද්ධ කරන ඒවා වැළැක්වීම සඳහා ඒ ක්‍රියාමාර්ගවල නිරත වෙන තැනැත්තන්ව ත්‍රස්තවාදීන් විදිහට නම් කරලා ඔවුන්ව මර්ධනය කිරීමේ අරමුණෙන් ගෙනපු පනතක් කියන එක ඒ පනතේ සම්පූර්ණ හරය ගත්තට පස්සේ තේරෙනවා. දෙවනියට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය කියන එක කියන පනත් කෙටුම්පත ගත්තට පස්සේ ඉතාමත් පැහැදිලි පහුගිය කාලේ අරගලයේ සම්බන්ධයෙන් තරුණයන් ජනතාව ඒකරාශී වුණේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වැනි මාධ්‍යයන් පාවිච්චි කළා. මේක ඇතුලේ දරුණු ලෙස උත්සාහ දරමින් ඉන්නවා සමාජ මාධ්‍ය නැත්තම් මාර්ගගත ක්‍රමවලට ජනතාව සංනිවේදනය කරමින් ඒකරාශී වීම වැළැක්වීම. මේ පනතේ 12 වගන්තියේ ඉඳලා 24 වගන්තිය දක්වා එකින් එක අපි විශ්ලේෂණය කරගමු. විශ්ලේෂණය කිරීමේදී නිශ්චිතව ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන් කාරණය තමයි සමාජ මාධ්‍ය සහ මාර්ගගත ක්‍රම හරහා ජනතාව සංවිධානගත වීම, සංනිවේදනය කිරීම, ඒකරාශී වීම වැළැක්වීම සඳහා බරපතල ලෙස ජනතාව මර්ධනය කරන භාෂණයේ ප්‍රකාශනයේ අදහස් පළ කිරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කරන නීති වගන්ති ගණනාවක් තියෙන පනත් කෙටුම්පත. ඒ අනුව ඔබ කිව්ව ආකාරයටම මේ පනත් දෙක හඳුන්වන්න පුළුවන් මම කිව්වර පළවෙනි කැටගරි එකේ පළවෙනි කොටසේ මර්ධන නීතියක් විශේෂයෙන්ම ජනතාවට බියෙන් ගල් ගැහිලා ඉන්න
ජනතාවට කෙරෙහි තිබෙන දැඩි බය නිසා ජනතාව මර්ධනය කරන්න ගෙනෙන නීති දෙකක් කියන එක ඉතාමත් පැහැදිලි.